ආණ්ඩුව කළ යුතුව තියෙන්නේ උද්ඝෝෂණ මැඩ පවත්වන්න හොඳම දේ තමයි උද්ඝෝෂණ කිරීමට ජනතාවට බල කරලා තියෙන සමාජ ආර්ථික දේශපාලන සාධක වෙනස් කරන එක. ඒවා විසඳන එක. මොකද අපේ රටේ සාමාන්‍ය ජනතාව හේතුවක් නැතුව පාරට බහින්නේ නැහැ. මොකද මිසු පාරට බහින්න ඕනේ නැහැ නිකන්. හැබැයි ජනතාව පාරට බහැපුව ජනතාව පාරට බහින්න පොළඹවන සමාජ ආර්ථික ප්‍රශ්න කිසිවකට උත්තර නැති ආණ්ඩුවකට තියෙන එකම උත්තරය තමයි මොකද්ද මර්ධනේ අවිය අතර ගන්න. සමීර ගන්නුත් අපි කිව්වා මර්ධනේ අවිය කියන එක අතර ගන්නේ ශක්තිමත් කමේ සංකේතයක් හැටර නෙවෙයි. ඒ නිසා මේ මර්ධනය කිරීමෙන් පෙන්වන්නේ ආණ්ඩුවේ ශක්තිය නෙවෙයි දුර්වලකම. රනිල් වික්‍රමසිංහගේ නිර්භීතකම නෙවෙයි නිවටකම. මේවා බියගුළු වැඩ. ශක්තිමත් ආණ්ඩුවක් නම් උද්ඝෝෂණ බය නැහැ. දැන් මොකද ආණ්ඩුව ඇතුලේ කට්ටිය හිතන්න පුළුවන් කම තියෙනවා. දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැ. බාරට බහිනකොටම ගහන නිසා ආණ්ඩුව ශක්තිමත් කියලා නැහැ. ශක්තිමත් ආණ්ඩුවක් නම් උද්ඝෝෂණ වලට බය වෙන්නේ නැහැ. ඒවට ඉඩකඩ දෙනවා. ඒවෙන් සැලෙන්නේ නැහැ. ඒවෙන් කලබල වෙන්නේ නැහැ. හැබැයි ආණ්ඩුව දුර්වලයි නම් ශක්තිය නැත්තම් පොඩි උද්ඝෝෂණයකටත් ඒගොල්ල කලබල වෙනවා. සැලෙනවා. බියටපත් වෙනවා. මර බිය දැනෙනවා. එතකොට තමයි හිතන්නේ මේකට ගහන්න ඕන කියලා. ඒ නිසා මේ උද්ඝෝෂණ වලට පහර දීමෙන් ඇත්තටම ආණ්ඩුව පෙන්ලා තියෙන මොකද්ද? ආණ්ඩුව හොඳටම දුර්වලයි. රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා ආණ්ඩුව ශක්තිමත් කරලා නැහැ. දුර්වලකම් වැඩි කරලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට ඇවිල්ලා ජනාධිපති වීමෙන් වෙලා තියෙන දේ තමයි මේ ආණ්ඩුවට කිසියම් පිරිසක් සහය දෙමින් හිටියනම් ඒගොල්ලොත් අයින් වෙලා යන එක. මොකද මේ ආණ්ඩුව ඇදුව රනිල් විරෝධී පිරිසනේ. රනිල් විරෝධී පිරිස අද ආණ්ඩුවක රනිල් ගත්තට පස්සේ ඒ රනිල් විරෝධී පිරිස ආණ්ඩුවෙන් යනවා. ඒ නිසා ආණ්ඩුව තව දුර්වලලා තියෙන්නේ. ඒ නිසා මේ හිතා පැහැදිලිවම දුර්වලකමේ පිළිඹුවක් තමයි මේ තියෙන්නේ. මොකද පහර දීම කියලා කියන්නේ දුබලකමේ සංකේතයක්. ඒ වගේම රනිල් වික්‍රමසිංහත් නිර්භීත කෙනෙක් නෙවෙයි. නිර්භීත නම් යා මේකට මුණ දෙන්න ඕන. එයා බියගුල්ලෙක්. එයා බයයි උද්ඝෝෂණේ නොට. ඒ නිසා මේක මේ ආණ්ඩුවත් ජනාධිපතිගේ බියගුළුකමේ ප්‍රකාශයක් ලෙස තමයි අපිට මේක තේරුම් ගන්න වෙන්නේ මේ උද්ඝෝෂණ. එතකොට ඒ නිසා අපිට තියෙන්නේ ආණ්ඩුව මේක අහන්න නැත්තම් උද්ඝෝෂණ මර්ධනය කරන එක ජනතා මර්ධනය කරන එක අරගලේ හිටපු අය හොයෝ දඩයම් කරන එක අරගලේ හිටපු අයව මර්ධනය කරන්න ත්‍රස්තවාදී ඇලැක්වීම පනත යොදා ගන්න වගේ තාමත් අමානුෂික ක්‍රියාමාර්ග ගන්න එක ආණ්ඩුව නවත්තන්නේ නැත්නම් නවත්තන්න පිරිසක් ඉන්නවා. ඒ තමයි ජනතාව. ඒ අපි ජනතාවට කියන්නේ මේ ආණ්ඩුවට මේ විරාමය දෙන්න ඕනේ නැහැ. මොකද අපි දන්නවා අර ලොකු සටනකින් පස්සේ පොඩි විරාමයක් ආවා. එතකොට ඒකෙන් ආණ්ඩුව හිතනවා නම් ඒ විරාමය කියලා කියන්නේ දැන් සටන් ඉවරයි ඊට පස්සේ කායි ජනතාව සටන් දෙන්නේ නැහැ කියලා. ඒක වැරදි. සටන් කරන ඕන කරන කාරණා ඇති තරම් ජනතාවට තියෙන නිසා ජනතාව නැවත සටන් කරන සාධිකයි අපි ජනතාවට කියන්නේ. මොකද මේ ආණ්ඩුව පරාජිතපත් කිරීමෙන් තොරව මේක බේරන්න බෑ. ඒ නිසා අපි සටන් කරන බලවේගයන්ටත් කියනවා ජනතාවටත් කියනවා දැන් මේ මෙවැනි දුෂ්ට ඒ වගේම අසමත් බයටපත් වෙච්ච තිගැස්සෙච්ච ආණ්ඩුවක් තියෙද්දී ඒ ආණ්ඩුවෙන් ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගන්න වෙන්නේත් නැහැ. මර්ධනය නවත්තන්න කියලා කොච්චර කිව්වට නවත්තන්නේත් නැහැ. අනිත් පැත්තෙන් ගත්තම මේක හෙලා දැක්කයි කියලා ගොල්ලන් ගානකුත්